ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටම ආයුබෝවන්. කැමරේ එකක් ඉස්සරහා ඉන්නේ මාසයක්කටත් වැඩි කාලයකට පස්සේ. හැබැයි ඒ ඉන්නේ රඟපාන්න නෙමෙයි. පුංචි පණිවිඩයක් කියන්න හිතුණා. මොකද අද පවතින මේ කොවිඩ් රැල්ල භයානකයි. හැමෝම දකින්නේ නැති ඉන්දියාවේ වෙන රටවල මොනවද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේකට ජාතිය ආගම කුලය මේ කිසිම දෙයක් නැහැ. දුප්පත් පොහොසත් කිසිම ભેදයක් නැහැ. මේවා සංගතේ උග්‍ර වෙලා මැරුණොත් අපි හැමෝටම යන්න වෙන්නේ අර පොන්ති මුරේ. විවසනේ වගකීම අපිටමයි තියෙන්නේ. මේකට කාටවත් දොස් කියලා කිව්වට නැහැ. මං හිතන්නේ සෝබා ධර්මයෙන්ම දීපු දෙයක් මේක. මොකද මේ එක එක්කෙනා එක එක්කෙනා මිනිහට මිනිහට මිනිහයා මෙහෙම ආගම් කුලමල ජාති ભેද වෛරය මේ හැමදේම එක්කම එන්නේ නැවිලි අමුතු දැනකට ආපුවම මේක සෝබා ධර්මෙම දුන්නේ එහෙම නෙමෙයි. ඔබලට තියෙන යම්කිසි වගකීමක්. ඔබල හැමදේම හැම වැරද්දම අනුන්විත පටවපටෝ එහෙ ඉන්නවා. කන්න දුන්නත් එකයි බොන්න දුන්නත් එකයි නැතත් එකයි මේ කියන. මේ කියන්නේ සෝබා ධර්මෙන් අපිට තියෙන පොඩි සායයක් මේ අපි මනුස්සකම් ගැන හිතනද මේව ගැන හිතන සෝබා ධර්ම ගැන හිතන ගහකොළ ගැන හිතනද දැන් මා පේනවනේ ඔක්සිජන් නැතුව කොච්චර දුක් විඳිනවද කියලා. ඉතින් යන්නේ ඒ වගේ මේ සෝබා ධර්මෙන් ඇවිල්ලා තියෙන පුංචි පාඩම. ඒ පාඩම කියලා දීලා තියෙන්නේ අපිට. අපි ඒක තේරුම් ගන්න ඕන. මේකට කාටවත් දොස් කියන්නේ නැහැ. අපි රැකෙන්න ඕන. අපි අසල්වාසී අපේ ළඟම ඥාතියෙක් මරුණට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි නායකට වහගෙන හිටියනම් හරි දෙයිද කියලා. එතකොට පෙර ඇර ගිහින් ඉවරයි. ඉතින් එහෙම වෙනකොට අපි පොඩ්ඩක් පෞද්ගලිකව අපි අපිටම පරිස්සම් එකමද හිතලා බලන්න අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවනම් කොරෝනා හැදිලා හතර දෙනා ඉස්පිරිතාලක හතරක ජීවත් වුණොත් අපිට කොච්චර සල්ලි තිබ්බත්ද යාන වාහන තිබ්බත්ද ඉස්පිරිතාලට ගිහින් දාන්නේ නැහැ වන්නන් නැන් ගාලා ඇම්බියුලන්ස් එක නිකන් බලන් ඉන්න ඕනේ මේ මාතෘකට පුළුවන් වෙලාවට තමයි එන්නේ අපි ඒකට දොස් කියලා හරියන්නේ නැහැ විශාල රාජකාරික තොගයක් තියෙනවා අපි එක ලෙඩෙක් විතරයි දැන් අපිට ගණිත දෙන්නේ වදිකට වාහන ගිහුවාම බඩු ගේනවත් සල්ලි ගොඩක් නැති වෙනවා අපිට එහෙම නැහැ දෛනික ජීවිතේ කටින් ප්‍රශ්න තියෙනවා එතකොට ඉතින් අර ලොකු කඩවල වලට ගිහිල්ලා ලොකු ලොකු කෑම හොයන්න නැතුව ගෙදර අහල පහලින් දෙන මන්නක ටිකක් හරි කොස් ටිකක් හරි කොස් ඇට ටිකක් හරි කාලා ජීවිතේ ගොඩනගාගෙන අපි යමු ගමන ටිකක් අමාරුයි මේ අමාරු කාලේ බොහොම කෙටි ඒ කියන්නේ අපි කැප වුණොත් කාලය කෙටි අපේ කැපවීම තිබ්බේ නැත්නම් මේ අමාරු කාලේ ටිකක් දුරට යනවා ඒක හින්දා ඔබත් පරිස්සම් වෙන්න මාත් පරිස්සම් වෙනවා පුළුවන් තරම් ගෙදෙට්ටම් වෙලා කාටවත් දොස් නොකිය අපි ජීවත් වෙනවා